අයිපෝ වන් සෙලු දෙනාටම අද දවසේදත් අයිලනින් කොලේජ එකත් එක් එක්තු ගැන දුවර පුතාල සූදානම් වෙන්නේ හත ශ්‍රේණී ඉතිහාසය පන්තියත් එක්ක එකතු වෙන්න. හොඳයි, අද දවසේද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හත ශ්‍රේණියට අදාළ දෙවන පාඩම් ඒකකය. අපේ කීර්තිමත් රජවරු කියන පාඩම් ඒකකය අපි මුල සිට සාකච්ඡා කිරීම අද දවසේ ඉඳන් ආරම්භ කරනවා. හොඳයි, හැමෝටම ටීචර් හැනව නේද? ටීචර් හැනවද හැමෝටම? පේනවා නේද හැමෝටම? අපේ කීර්තිමත් රජවරු කියන දෙවන පාඩම් ඒකකයේ තමයි පුත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ පාඩම් ඒකකයේ තුල අපි සාකච්ඡා කරනවා අනුරාධපුර යුගයේ අගභාගයේ දේශපාලනික තත්ත්වය මොන වගේද කියන එක. ඒ වගේම අනුරාධපුර රාජධානියේ බිඳ වැටීමත්, පොළොන්නරු යුගයේ ආරම්භයත්, ඒ වගේම පොළොන්නරු යුගයේ ශ්‍රේෂ්ඨ පාලකයන් කවුද කියන එක ගැන විස්තරාත්මකව සාකච්ඡා කරනවා. මේක බොහොම වැදගත් පාඩම් මේකකයක්. අලුතෙන් එකතු වෙන්න බලාපොරොත්තු ඉතාම වැදගත් පාඩම් මේකකයක්. ඔගලන්ට ඉගෙන ගන්න තියෙන හත ශ්‍රේණියට අදාළව ඉගෙන ගන්න තියෙන පාඩම් මේකකයක් වුණත් ඇත්තටම මේ පාඩම් මේකකය ඔගලන්ට ඕලල් විභාගය දක්වාම වටින පාඩමක්. ඉතින් ඒ නිසා මුලින්දම් පාඩමත් එක්ක හොඳින් සම්බන්ධ වෙන්න හත ශ්‍රේණියට අදාළ ඉතිහාස පාඩමක් ගත්තාම දේශපාලන කාර්ය සංසිද්ධීන් පිළිබඳව, ඒ කියන්නේ පැවතුණු රජ පෙළපතවත් කොහොමද, ඒ රජවරුන් කවුද කියන එක සාකච්ඡා කිරීම ආරම්භ කරන්නේ ඇත්තටම මේ අපේ කීර්තිමත් රජවරු කියන පාඩම් මේකකේ හරහා. අපි හය ශ්‍රේණියේදී ඉගෙන ගත්තා පණ්ඩුකාභය, දේවානම්පියතිස්ස, මේ වගේ අනුරාධපුර යුගයේ මුල් කාලීන පාලකයෝ කවුද කියන එක ගැන. මේ ඊට පස්සේ හත ශ්‍රේණියට අදාළව අපි අනුරාධපුර යුගයේ අගභාගය මොන වගේද කියන එක මුලින්ම සාකච්ඡාවට භාජනය කරනවා මේ අපේ කීර්තිමත් රජවරු කියන පාඩමේ යටතේ. පැහැදිලිද? අනුරාධපුර යුගයේ අගභාගය ගත්තහම වඩාත් වැදගත් පිරිසක් තමයි මේ රජ පෙළපතක් තමයි මේ මානවම්ම රජ පෙළපත කියලා කියන්නේ. මොකද හේතුව මේ මානවම්ම රජ පෙළපත යටතේ රාජ්‍යත්වයට පත්වෙන පිරිස රජවරු අවුරුදු 300ක් පමණ දීර්ඝ කාලයක් අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වය හොබවනවා. ඉතින් එහෙම බලපුවහම පුතේ අනුරාධපුර යුගය ගැන සාකච්ඡා කරද්දී අමතක කරන්නම බැරි වැදගත් රජ පෙළපතක් තමයි මේ මානවම්ම රජ පෙළපත කියලා කියන්නේ. මේ මානවම්ම අපි කතා කරන මානවම්ම රජ පෙළපත වගේම අපි මූලික පාලකයා වෙන්නේ මානවම්ම රජුනේ. මේ මානවම්ම රජතුමාගේ රාජ්‍ය සමයට කලින් පැවති දේශක ගැන අවබෝධයක් ලබාගෙන සිටීම බොහොම වැදගත්. මානවම්ම රජතුමා රජ වෙන්න වසර 50කට පමණ පෙර කාල පරිච්ඡේදයේ තරමක් ව්‍යාකූල ස්වභාවයක් තමයි පැවතුනේ. ඒකට හේතුව මොකක්ද? මෞර්ය රජ පෙළපත හා ලම්බකර්ණ රජ පෙළපත් අතර මේ රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා බල අරගලයක් පැවතුණා. අපි දන්නවනේ ලම්බකර්ණ රජ පෙළපත ආරම්භ වුණා බසඹ රජතුමාගෙන්.
එතකොට මෞර රජ රජ පෙළපත ආරම්භ වුණා දේවානම්පිය තිස්සේ, එහෙමත් නැත්නම් ධාතුසේන රාජ්‍ය කාලයන් මුල් කරගෙන. එතකොට මේ රජවරුන් යටතේ ලම්බකර වංශික රජ පෙළපත යටතේ කුමාර කුමාරයෝ බිහි වෙලා හිටියා. මේ වෙනකොට මෞර රජ පෙළපත යටතේ රාජ්‍යත්වයට හිමිකම් කියන්න පුළුවන් කුමර කුමරියෝ රාශියක් බිහි වෙලා හිටියා. මෙන්න මේ කාරණාව නිසා රාජ්‍යත්වය ලබා ගන්න මෙන්න මේ කියන පෙළපත් දෙක අතර විශාල බල අරගලයක් පැවතුණා. ඉතින් මේ නිසා තමයි මේ මානවම්ම රජ පෙළපත රාජ්‍යත්වයට පත් වෙන කලින් අවුරුදු 50ක පමණ කාල පරිච්ඡේදයක් දේශපාලනික වශයෙන් යම්කිසි ව්‍යාකූල ස්වභාවයක් ගෙන පැවතුණා. මොන දැන් අපි කිව්වා මොන රජ පෙළපත් දෙක අතරද මේ බල අරගලය ඇති වුණේ? ලම්බ කරන රජ පෙළපත සහ මෞර්ය රජ පෙළපත මුල් කරගෙන. ඒතොර ලම්බ කරන රජ පෙළපතේ ආරම්භක පාලකයා තමයි වසම්බ කියලා කියන්නේ. ලම්බ කරන රජ පෙළපතේ තවත් රජවරු රාශියක් හිටියා. මෞර්ය රජ පෙළපතේ තවත් ආරම්භසේනගෙන් පස්සේ මෞර්ය රජ පෙළපතේ රජ වෙච්ච තව රජවරු රාශියක් හිටියා. හැබැයි ඔයගලන්ගෙන් ඇහුවොත් විභාගෙට ලම්බ කරන රජ පෙළපතේ රජවරයෙක් නම් කරන්න, මෞර්ය රජ පෙළපතේ රජවරයෙක් නම් කරන්න කියලා හරි ඉරිගහන ප්‍රශ්නයකට වගේ ආවොත් ඔන්න මේ නම් දෙක මතක තියාගන්න. පැහැදිලිද? මේ කියන රජ පෙළපත් දෙක අතර තමයි අනුරාධපුර යුගයේ අගභාගයේ වෙනකොට බලය ලබා ගැනීම සඳහා බල අරගලයක් පැවතුනේ. මේ කියන කතාව පැහැදිලි නේද? හොඳයි, අපි එහෙනම් පාඩම් අංකකේ නම ලියාගෙන ඉස්සරහට ඉදිරි කොටස සාකච්ඡා කරමු. සසනීට ලකුණු 90ක් තියෙනවා කියලා කියන වගේම නිට්මිට ලකුණු 80ක් තියෙනවා කියලා කියන ගොඩක් සතරේ ටීචර්ට හොඳට පාඩම් වැඩ කරන්න හැමෝම. හොඳයි, අපි ලියාගමු අද දවසේ අපි ආරම්භ කරන අපේ කීර්තිමත් රජවරු දෙවන පාඩම. කීමිටත් ලකුණු 80ක් තියෙනවා කියලා කියනවා. හොඳයි, අපි ලියාගමු අපේ කීර්තිමත් රජවරු දෙවන පාඩම. ඒ යටතේ අපි සාකච්ඡා කරන ප්‍රධාන රජ පෙළපත තමයි මානවම්ම රජ පෙළපත. මානවම්ම රජ පෙළපත.
මානවම්ම රජ පෙළපත. මානවම්ම රජ පෙළපත පිළිබඳව සාකච්ඡා කරද්දී මුලින්ම අපි කිව්වා අපේ අවධානය මුලින්ම යොමු කරන්නේ මානවම්ම රාජ්‍ය සමයට පෙර පැවති දේශපාලනික තත්ත්වය පිළිබඳව තමයි අපේ අවධානය මුලින්ම යොමු කරන්නේ. හොඳයි ඇක්ලාට එක්සෑම් එකට ලකුණු 91ක් තියෙනවා කියලා කියනවා. පියුමි අපි කිව්වේ අපේ කීර්තිමත් රජවරු දෙවන පාඩම මානවම්ම රජ පෙළපත සහ මානවම්ම රාජ්‍ය සමයට පෙර පැවති දේශපාලනික තත්ත්වය කියන මාතෘකා ටික ලියාගන්න කියලා තමයි කිව්වේ. මානවම්ම රාජ්‍ය සමයට පෙර, ඒ කියන්නේ ප්‍රධාන කථානායක වෙන මානවම්ම රජතුමා රාජ්‍යත්වයට පත් වෙන්න කලින් වසර 50කට පමණ පෙර කාල පරිච්ඡේදයේ සිටම තරමක් ව්‍යාකූල ස්වභාවයක් තමයි ගෙන තිබුණේ. අපි ලියාගමු පළවෙනි කරුණ. මානවම්ම රජතුමා, පළවෙනි කරුණ, මානවම්ම රජතුමා පිළිවෙලට නෝට් එක ලියාගන්න මේ තියෙන විදිහටම පාඩම් කරන්නත් ලේසි. මානවම්ම රජතුමා රජවීමට මානවම්ම රජතුමා රජවීමට වසර 50කට පමණ පෙර මානවම්ම රජතුමා රජවීමට වසර 50කට පමණ පෙර මානවම්ම රජතුමා රජවීමට වසර 50කට පමණ පෙර කාල පරිච්ඡේදය වසර 50කට පමණ පෙර කාල පරිච්ඡේදය තරමක් ව්‍යාකූල ස්වභාවයක් ගනි. ව්‍යාකූල ස්වභාවයක් ගනි. ව්‍යාකූල කියන්නේ යම්කිසි ආරවුල්කාරී තත්ත්වයක්, ආරවුලක්. ආරවුල්කාරී දේශපාලනික තත්ත්වයක් තමයි පැවතිලා තියෙන්නේ. මෞර්ය රජ පෙළපත හා ඊළඟ කරුණ මෞර්ය රජ පෙළපත හා
මෞර්ය රජ පෙළපත හා හොඳයි ප්‍රමුදී. මෞර්ය රජ පෙළපත හා ලම්බ කරන රජ පෙළපත අතර මෞර්ය රජ පෙළපත හා ලම්බ කරන රජ පෙළපත අතර ලම්බ කරන රජ පෙළපත අතර ලම්බ කරන රජ පෙළපත අතර රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා හොඳයි කවිෂා. හොඳයි කවිෂ. රෝෂිනී හොඳයි පුතේ. රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා හොඳයි සසිනී. ලබා ගැනීම සඳහා බල අරගල පැවතුනි. හොඳයි තිසරු. හොඳයි අක්ලා. බල අරගල පැවතුනි. ඔබට කවුද මේ රාජ්‍ය පෙළපත් දෙක? ලම්බ කරන රජ පෙළපත ආරම්භක පාලකයා වසඹ, ඒ වගේම මෞර්ය රජ පෙළපත දේවානම්පියතිස්සේ, එහෙම නැත්නම් ධාතුසේන රාජ්‍ය අවදි අපිට ගන්න පුළුවන්. මේ රජ පෙළපත ආරම්භ කරපු පාලකයන් විදිහට අභිමානී. හොඳයි පුතේ. හොඳයි විනුති. ලෝචනා හොඳයි පුතේ. හොඳයි අනුදී. ඔන්න මේ වගේ තත්ත්වයක් තමයි මානවම්ම රාජ්‍යත්වයට කලින් ලංකාවේ අනුරාධපුර යුගයේ පැවති දේශපාලන තත්ත්වය. ඊට මේ දේශපාලන තත්ත්වය යටතේ කැපී පෙනෙන ලක්ෂණ කීපයක්ම දකින්නට ලැබුණා. එකක් තමයි පුතේ, මේ අභ්‍යන්තර ගැටුම් නිසා රටේ ස්ථාවර පාලනයක් බිහි වුණේ නැහැ. ඇයි? මෞර්ය රජ පෙළපතට අයත් කෙනෙක් රාජ්‍යත්වය ලබා ගත්තට පස්සේ ඔන්න ලම්බ කරන රජ පෙළපතට අයත් කෙනෙක් නැවත රාජ්‍යත්වය පැහැර ගැනීම සඳහා
සටන් කරන. තොර මෙන්න මේ කියන ගැටුම් නිසා රටේ ස්ථාවර පාලනයක් බිහිවුණේ නෑ. ඒ වගේම තමයි මේ සටන් සඳහා විශාල වශයෙන් රටේ සම්පත් විනාශ වෙනවා. යුද්ධයක් පවතින තැනක සියල්ල ඉතුරු වෙන්නේ සුන්බුන් වෙලා. ඉතින් ඒ නිසා මේ සම්පත් විශාල වශයෙන් විනාශ වීම සිද්ධ වුණා. ඒ වගේම තමයි මෙවදීදී දකින්න ලැබෙන තවත් ලක්ෂණයක් තමයි රාජ්‍ය බලය බලය ලබා ගැනීමේ සටන් සඳහා මේ දෙපාර්ශවයේම නායකයෝ, ඒ කියන්නේ ලම්බ කරන පෙළපතට අයත් නායකයෝ සහ මෞර්ය පෙළපතට අයත් නායකයෝ මොකද කරේ? ඉන්දියාවෙන් කුලි හමුදාව මෙරටට ගෙන්වා ගත්තා. ඒකට ඒ නිසා මේ රජවරුන් අතර ගැටුම් වලදී කෙනෙක් දිනනවා කෙනෙක් පරදිනවා. හැබැයි ඉන්දියා කුලි හමුදාව සමහර දෙනෙක් පරදිනවා සමහර අය මිය යනවා. ඉතින් මෙන්න මේ නිසා මොකද වෙන්නේ? ඔය ඉතුරු වෙන පිරිස ඉන්දියා කුලි හමුදාව මෙරට පදිංචි වෙනවා. මේක තියෙන භයානක ප්‍රතිඵලය තමයි ඒක අපිට අත්විඳින්න සිද්ධ වෙනවා සමහර අවස්ථාවන් වලදී. මොකක්ද මේ කුලී හමුදාව මෙහි පදිංචි වුණාට පස්සේ දකුණු ඉන්දියාවෙන් ආක්‍රමණිකයෙක් ආවොත් බොහෝ වෙලාවට මේ කුලී හමුදා ඒ දකුණු ඉන්දියා ආක්‍රමණිකයාට සහයෝගය පළ කරනවා. මොකද මේ අය දකුණු ඉන්දියාවෙන් ආපු හමුදා කාණ්ඩ නිසා මොන් කුලී පදන මත ආව මෙහි පදිංචි වෙලා ඉන්න පිරිස්. ඉතින් ඒ නිසා මේ අයට දකුණු ඉන්දියාවෙන් එන ඕනෑම ආක්‍රමණිකයෙකුට සහය දැක්වීමේ හැකියාව පවතිනවා. ඉතින් මේක බොහොම භයානක තත්ත්වයක්. ඒ වගේම තමයි මේ දේශපාලනික ගැටුම් හේතු කොටගෙන දේශපාලන ස්ථාවර නැහැ, රජු ස්ථාවර නැහැ. එතකොට ස්ථාවර පාලනය ගෙනයන්න බැරි රජතුමාට ආර්ථිකයක් ගොඩනැගීමේ හැකියාව පවතින්නේ නැහැ. ඒක අපි වර්තමානයේ අත්විඳිනවා. ස්ථාවර පාලනයක් නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ආර්ථිකය කඩන් වැටෙනවා. එතකොට මේ ගැටුම් නිසා නිතර නිතර යුද්ධ පවතිනකොට ගොවියට පුළුවන්ද වගා කරන්න? කර්මාන්තකරුවන් නිදහසේ කර්මාන්තයක් කරගෙන යන්න පුළුවන්ද? එතකොට ඉන්දියාවෙන් ඒ වගේ විවිධ රටවල් වලින් එන වෙළෙන්දු ලංකාවට එනවද? නැහැ. ස්ථාවර තත්ත්වයක් පවතිනකොට ආර්ථිකයට ලොකු බලපෑමක් ඇති වෙනවා. එතකොට මේ අවධියේ ඕගලන්ට පේනවා ඇති. එතකොට ව්‍යාකූලයි අවුල්සාගර දේශපාලනික තත්ත්වයක් තමයි පැවතුනේ. ඉතින් මේ නිසා මෙන්න මේ කියන ලක්ෂණ කැපී පෙනෙන සාධක බවට පත් වෙනවා. එතකොට අපි මේ කතා කරන්නේ මානවම් රජතුමා රාජ්‍යත්වයට පත් වෙන්න කලින් කොහොමද දේශපාලනික තත්ත්වය කියන එක. එතකොට මේ දේශපාලනික තත්ත්වය යටතේ කැපී පෙනෙන ලක්ෂණ කීපයක් තමයි අපි මේ සාකච්ඡා කරේ. පැහැදිලිද? අන්තර් ගැටුම් නිසා ස්ථාවර පාලනයක් බිහි වුණේ නැහැ. ඒ වගේම සටන් සඳහා රටේ සම්පත් විශාල වශයෙන් විනාශයට පත් වෙනවා. ඒ වගේම දෙපාර්ශ්වයේ, මේ කියන්නේ ලම්බ කරන වංශිකයෝ සහ මෞර්ය වංශිකයෝ කියන මේ දෙගොල්ලන්ම මොකද කරන්නේ? කුලි හමුදා ගෙන්වා ගන්නවා දකුණු ඉන්දියාවේ. එතකොට මොකද වෙන්නේ? ඒකත් පසුකාලීනව ලංකාවට අහිතකර විදිහට බලපානවා. මොකක්ද හේතුව? මේ කුලී හමුදාවල සමහර පිරිස් මේ ප්‍රදේශයන් වල අනුරාධපුරය ආශ්‍රිත ප්‍රදේශයන් වල පදිංචි වෙනවා. මේ පදිංචි වෙන පිරිස් දකුණු ඉන්දියා ආක්‍රමණිකයෙක් ආව ගමන් ඒ දකුණු ඉන්දියා ආක්‍රමණිකයාට තමන්ගේ සහයෝගය පළ කරනවා. එතකොට ඒක බොහොම භයානක තත්ත්වයක් දේශපාලනික වශයෙන්. ඒක දේශපාලනික ගැටුම් හේතු කරගෙන සම්පූර්ණයෙන්ම මෙන්න මේ කියන කරුණු කාරණා මේ අවධියේදී විශේෂයෙන් කැපී පෙනෙන ලක්ෂණ බවට පත් වෙලා තියෙනවා. මේ අතරින් අඩුම තරමින් තුනක්වත් පාඩම් කරගන්න. හොඳයි, අපි ලියාගමු. මේ අවධියේ
ලක්ෂණ ශේෂ්ත්‍රයේ මේ අවධියේ දේශපාලන ශේෂ්ත්‍රයේ කැපී පෙනෙන ලක්ෂණ අභ්‍යන්තර ගැටුම් නිසා රටේ ස්ථාවර පාලනයක් බිහි නොවීම. රටේ ස්ථාවර පාලනයක් බිහි නොවීම. ඊළඟ කාරණාව තමයි සටන් සඳහා දෙවැනි කරුණ සටන් සඳහා රටේ සම්පත් විශාල ලෙස විනාශ වීම. හොඳයි සසිනී. රටේ සම්පත් විශාල ලෙස විනාශ වීම. තුන්වෙනි කරුණ හොඳයි ප්‍රමුදී, කෞෂාන් හොඳයි පුතා, විනුති හොඳයි පුතේ. තුන්වෙනි කරුණ රාජ්‍ය බලය ලබා ගැනීමේ රාජ්‍ය බලය ලබා ගැනීමේ සටන් සඳහා. හොඳයි කවීෂා, හොඳයි ශ්‍රීමාල්, බිනිදී හොඳයි පුතේ. රෝෂිනී, අභිමානි හොඳයි පුතා, නැත්මී
රාජ්‍ය බලය ලබා ගැනීමේ සටන් සඳහා දෙපාර්ශවයේම නායකයින් කවුද මේ දෙපාර්ශවය? ලම්බකර්ණ වංශිකයන් සහ මෞර්ය වංශිකයන්. දෙපාර්ශවයේම නායකයින් දකුණු ඉන්දීය කුලී හමුදා මෙරටට ගෙන්වීම ඊළඟ කරුණ දේශපාලනික ගැටුම් හොඳයි ලෝචනා. දේශපාලනික ගැටුම් හේතු කොටගෙන රටේ ආර්ථික පරිහානියක් ඇතිවීම මෙන්න මේ කියන ලක්ෂණ මේ යුගයේදී කැපී පෙනෙන්නට තිබුණා. අභ්‍යන්තර ගැටුම් නිසා ස්ථාවර පාලකයෙක් හිටියේ නැහැ. ඒ වගේම මේ සටන් වලට සම්පත් විශාල වශයෙන් විනාශ වෙමින් පැවතුණා. ඒ වගේම දෙපාර්ශවයේම සටන් සඳහා ඉන්දීය කුලී හමුදා ගෙන්ව ගත්තා. ඒකෙනුත් අපිට අනිසි බලපෑමක් එල්ල වුණා. මොකද දකුණු ඉන්දීය ආක්‍රමණිකයෙක් ආවොත් මේ ඉන්දීය කුලී හමුදා ඒ ආක්‍රමණිකයට සහයෝගය ලබා දෙන නිසා. මේ කියන දේශපාලනික ගැටුම් සහ මේ වියවුල්භාවය මුල් කරගෙන රටේ ආර්ථිකය ටිකෙන් ටික පරිහානියට පත්වෙමින් තමයි පැවතුනේ. එතකොට මෙන්න මෙහෙම කාලවකවානුවක තමයි පුතේ මානවම්ම කුමාරයා රාජ්‍යත්වයට පත්වීම සිද්ධ වෙන්නේ. අපි කතා කරමු මානවම්ම කුමාරයා රජ වෙන්න කලින් කොහොමද කවුද ඊට කලින් දේශපාලන අධිකාරිය හැදෙව්වේ කියන එක. මානවම්ම කුමාරයා රජ වෙන්න කලින් දෙවන කාශ්‍යප රජතුමා තමයි රාජ්‍යත්වය හොබවනු ලැබුවේ. එතකොට මේ දෙවන කාශ්‍යප රජතුමාව ඝාතනය කරලා දෙවන දාඨෝපතිස්ස බලය පැහැර ගන්නවා. එතකොට මේ දෙවන කාශ්‍යප රජතුමාගේ පුත්‍රයා තමයි මානවම්ම කුමාරයා. හැබැයි දෙවන කාශ්‍යපගෙන් පස්සේ රාජ්‍යත්වයේ හිමි වෙලා තිබුණේ මානවම්ම කුමාරයාට වුණා. දෙවන දාඨෝපතිස්ස දෙවන කාශ්‍යපව ඝාතනය කරලා රාජ්‍ය බලය පැහැර ගන්නවා. තොර මේ වෙනකොට මානවම්ම කුමාරයා ඊටම කුඩා වියේ පසු වුණේ. ඉතින් මෙන්න මේ කාරණාව නිසා මානවම්ම කුමාරයාට රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා සටන් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ වගේම දෙවන දාඨෝපතිස්ස කියන පාලකයා මානවම්මගේ ක්‍රියාකලාපයේ දෙස හැගහගෙන හිටියේ. මොකද ඇත්තටම රාජ්‍ය බලය ලැබෙන්නට ඕන උරුමකාරයා මානවම්ම කුමාරයා නිසා. ඉතින් මේ නිසා මොකද කරන්නේ මේ වෙලාවේ? තැනට සුදුසු නුවණ භාවිතා කරලා මානවම්ම කුමාරයා ආරක්ෂාව පතා පල්ලව දේශයට පැන යනවා.
පල්ලව දේශයට පැන යනවා කවුද? මානව අම්මා කුමාරයා. ඔගලන්ට පේනව මේ සිටියමින් දකුණු ඉන්දියාවේ කියන්නේ ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ පාණ්ඩ්‍ය චෝල පල්ලව කියන රාජ්‍ය. එතකොට මෙන්න මේ කාලේදී තරම විශාල බලයක් ගොඩනගාගෙන හිටියා මේ පල්ලවයා. දකුණු ඉන්දියාව පාලනය කරපු පල්ලවයා. පල්ලව දේශයට තමයි කවුද පලා යන්නේ? මානවම්ම කුමාරයා. හොඳයි. මානවම්ම කුමරු රජවීමට පෙර කවුද දේශපාලන අධිකාරිය හෙබෙව්වේ කියන එක. මානවම්ම කුමරු රජවීමට පෙර කියලා අනුමාතෘකාවක් ලියාගන්න. කවුද මානවම්ම කුමාරයා රාජ්‍යත්වයට පත් වෙන්න කලින් රාජ්‍යත්වය හැදෙව්වේ කියලා. මානවම්ම කුමරු රජවීමට පෙර කියලා අනුමාතෘකාවක් ලියලා පිළියාගමු. දෙවන කාශ්‍යප රජු. දෙවන කාශ්‍යප රජු. දෙවන කාශ්‍යප රජු. මේ දෙවන කාශ්‍යප රජතුමා කියලා කියන්නේ මානවම්ම කුමාරයාගේ පියා. ඔහු ක්‍රිස්තු වර්ෂ 650ත් 659ත් අතර කාලේ තමයි අනුරාධපුර රාජධානිය පාලනය කරන්නේ. පස්සේ අපි කිව්වා දෙවන කාශ්‍යප රජුව ඝාතනය කරලා බලය පැහැරගන්නවා කවුද? දෙවන දාඨෝපතිස්ස රජු. දෙවන දාඨෝප තිස්ස රජු. මෙහෙම බලය පැහැර ගැනීම නිසා මොකද කරන්නේ? මානවම්ම කුමාරයා ඉතාම ලාබාලවියේ පසුවීම නිසා, ඒ වගේම කුමාරයාගේ ආරක්ෂාව සලසා ගැනීම පිණිස මොකද කරන්නේ? මානවම්ම කුමාරයා පල්ලව දේශයට පලා යන. මේ දෙවන දාඨෝපතිස්ස රජු කියලා අපි ලියාගත්තට පස්සේ කරුණක් විදිහට අපි ලියාගමු. ඒක ස්ලයිඩ් එකේ නෑ, ඒ නිසා අහගෙන ලියාගන්න.
කරුණක් විදිහට අපි ලියාගමු. මේ වන විට දෙවන ධාටෝපතිස්ස රජු කියන තැනින් පහලින් කරුණක් විදිහට අපි ලියාගමු. මේ වන විට මානවම්ම කුමරු මේ වන විට මානවම්ම කුමරු ලාබාලවියේ පසුවිය මේ වන විට මානවම්ම කුමරු ලාබාලවියේ පසුවිය මේ වන විට මානවම්ම කුමරු ලාබාලවියේ පසුවිය හරි නේද? හැමෝම ලිව්වා නේද? මේ වන විට මානවම්ම කුමරු ලාබාලවියේ පසුවිය කියලා අපි කරුණා කිව්වා. ඊළඟට ලියාගන්න ඊළඟ කරුණ විදිහට මානවම්ම කුමරු මේ සිතීමට ඉහලින් තියෙන කරුණ මානවම්ම කුමරු ආරක්ෂාව පතා පල්ලව දේශයට පැන යාම ඔගලන්ට මේ සිද්ධියමින් දක්වල තියෙන දකුණු ඉන්දීය ප්‍රදේශයේ පැවතිච්ච දේශපාලනික තත්ත්වය. එයටතේ පල්ලවයන්ගේ දේශයට තමයි කවුද පැනල යන්නේ? මානවම කුමාරයා. එතකොට මේ පල්ලව දේශයත් එක්ක මොන වගේ සම්බන්ධතාවයක්ද මානවම්ම කුමාරයාට පැවතුනේ කියන එකත් ගොඩක් වැදගත් වෙනවා. අපි ඊළඟට කතා කරනවා පුතේ කුමාරයා අපේ රටේ ඉඳන් ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ පල්ලව දේශයට තමයි පලා යන්නේ. පැහැදිලිද සසිනී? අනුරාධපුරේනේ හිටියේ මේ මානවම්ම කුමාරයා. හැබැයි ඔහුගේ පිය රජතුමා දෙවෙනි කාශ්‍යප ඝාතනය කරනවා දෙවන ධාටෝපතිස්ස. ඉතින් මේ වෙලාවේදී තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න රාජ්‍යත්වය ලබා ගැනීම තරම් වයසක් කුමාරයාට නොතිබුන නිසා, ලාබාලවියේ පසුවීම නිසා ලංකාවේ ඉඳලා තමයි පල්ලව රාජ්‍යයට මේ කුමාරයා පලා යන්නේ.
එතකොට මානවම්ම කුමාරයා සහ පල්ලව රාජ්‍ය අතර තිබුණු සම්බන්ධතාව ඉතාම වැදගත් එකක් වුණා. මේ මානවම්ම කුමාරයාට අනුරාධපුරයේ බලය ලබා ගැනීම සඳහා මේ පල්ලව දේශයට පලා ගිය මානවම්ම කුමාරයා, පල්ලව දේශයට පැනලා ගිය මානවම්ම කුමාරයා පල්ලව හමුදාවට බැඳිලා සේවය කරනවා. පල්ලව දේශයට මෙයාගේ සහයෝගය ලබා දෙනවා. මේ මානවම්ම කුමාරයා පලවන නරසිංහවර්මන් රජුට ඉතාම පක්ෂපාතී සහ මිත්‍රශීලී යුද නායකයෙකු බවට පත් වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි පුතේ, මානවම්ම කුමරුහා පල්ලව රාජ්‍ය අතර සම්බන්ධතා. පල්ලව දේශය පලා ගිය පිළියාගමිකනි පල්ලව දේශයට පලා ගිය මානවම්ම කුමරු පල්ලව දේශයට පලා ගිය මානවම්ම කුමරු පල්ලව හමුදාවට බැඳී ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනවා හැමෝටම පේනව නේද ස්ක්‍රීන් එක? අර කියන ප්‍රේනවා නේද ස්ක්‍රීන් එක හැමෝටම? ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනවා පේනවද? හොඳයි. මානවම්ම කුමරු පල්ලව හමුදාවට බැඳී සේවය කරනු ලබයි. පල්ලව හමුදාවට බැඳී සේවය කරනු ලබනවා. ඊළඟ කරුණ, මානවම්ම කුමරු පලවන නරසිංහවර්මන් රජුට පලවන නරසිංහවර්මන් රජුට පක්ෂපාතී හා මිත්‍රශීලී
පක්ෂපාති හා මිත්‍රශීලී යුද්ධ නායකයෙකු බවට පත්විය. යුද නායකයෙකු බවට පත්විය. යුද නායකයෙකු බවට පත්විය. මිත්‍රශීලී බව නිසා පළවන නරසිංහ වර්මන් රජතුමාට දැනගන්නට ලැබෙනවා මානවම්ම කුමාරයා කියලා කියන්නේ ලංකාවේ අනුරාධපුර රාජධානී බලය හිමි රජ කුමාරයෙක් කියලා. ඉතින් මේ නිසා පළවන නරසිංහ වර්මන් රජතුමා මානවම්ම කුමාරයාට හිමි රාජ්‍යත්වය ලබා ගැනීමට සහයෝගය දක්වනවා. ඉතින් තුන්වෙනි කරුණ ලියාගමු ඉක්මනින්. පල්ලව රජ වූ පළවන නරසිංහ වර්මන් රජු මානවම්ම කුමරුට හිමි මානවම්ම කුමරුට හිමි රාජ්‍යත්වය ලබා ගැනීම සඳහා රාජ්‍යත්වය ලබා ගැනීම සඳහා සහාය දැක්වීම හොඳයි කවිෂා, නෙත්මි හොඳයි පුතේ. හතරවෙනි කරුණ, හමුදාවක් ලබා දීමෙන් පසු ලංකාවට පැමිණි මානවම්ම කුමරු
හොඳයි බිනුදි. මානවම් කුමරු දෙවන දාටෝපතිස්ස සමග යුදවදි. දෙවන දාටෝපතිස්ස සමග යුදවදි. හැබැයි මේ අවස්ථාවේදී අවාසනාවන්ත සිදුවීමක් සිද්ධ වෙන එක මොකද්ද? පළවන නරසිංහ වර්මන් රජතුමා රෝගාතුර වීම නිසා සටන අතහැරලා නැවත මානවම්ම කුමාරයා ඉන්දියාවට පිටත් වෙනවා. හොඳයි ලෝචනා. අවසන් කරුණ, සටන අතහැර ඉන්දියාවට පිටත් විය. මොකක් නිසාද මේ සටන අතහරින්නේ? පළවන නරසිංහ වර්මන් රජතුමා රෝගාතුර වීම නිසා. ඔහු අසාධ තත්ත්වයේ පසු වීම නිසා තමයි මේ සටන අතහැරලා මානවම කුමාරයා නැවත පල්ලව රාජ්‍යයට පිටත් වෙන්නේ. හොඳයි, අපි කිව්වා ඊට පස්සේ පළවන නරසිංහ වර්මන් රජතුමා මරණයට පත් වෙනවා. මරණයට පත් වුණාට පස්සේ ඔහුගේ පුතා දෙවන ඔහුගේ පුතා දෙවන නරසිංහ වර්මන් රජු පල්ලව රාජ්‍යයේ බලයට පත් වුණා. පිළියාගමු. දෙවන නරසිංහ වර්මන් රජු පල්ලව රාජ්‍යයේ බලයට පත් විය. දෙවන නරසිංහ වර්මන් රජු පල්ලව රාජ්‍යයේ බලයට පත් විය. දෙවන නරසිංහ වර්මන් රජු පල්ලව රාජ්‍යයේ බලයට පත් විය. හොඳයි, හැමෝම මේ කොටස ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. අපිට වෙලා මදි, වේ සම්පූර්ණයෙන් කියවලා මේ කොටස ලියා ගන්න. ඒ නිසා හැමෝම ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න, ඊළඟ සතිය එනකොට සම්පූර්ණ කරගෙන එන්න මේ කොටස. ඊළඟ කරුණ, මෙම රජු යටතේ වසර 20ක් පමණ. කවුද මෙම රජු කියන්නේ? දෙවන නරසිංහ වර්මන් රජතුමා යටතේ කියන එක. මෙම රජු යටතේ වසර 20ක් පමණ
මෙම රජු යටතේ වසර 20ක් පමණ පල්ලව දේශයට සේවය කරනු ලැබීය. හොඳයි රශි, ප්‍රමුදි ඔක්කොම ලියුවද? මේ කොටස ලියාගන්න සම්පූර්ණ කරගන්න වෙලා මදි. ඒ නිසා හැමෝම මේ කොටස ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන එනකන් නෝට් එක සම්පූර්ණ කරගෙන එන්න. ඇත්තටම පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා ක්ලාස් එක නිතර කට්ටුනත් ඒ අපහසුතාවයේ විඳගෙන පන්තියට සහභාගී වුණ හැමෝටම ගොඩක් ස්තුතියි දුවේ පුතේ. අපි ඊළඟ සතියේදී හම්බ වෙමු. මේ කොටස හැමෝම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. තව කරුණු තුනක් අපිට ලියාගන්න තියෙනවා. හැමෝටම පේනව නේද ස්ක්‍රීන් එක? පේන හැමෝම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ලියාගෙන ඉන්න. හොඳයි, අපි ඊළඟ සතියේදී කතා කරනවා මේ පල්ලව රාජ්‍යයට සේවය කරපු වසර 20ක කාලය තුලදී මොන වගේද ලංකාවේ දේශපාලනික තත්ත්වය සහ ඊට පස්සේ මානවම්ම රජතුමාගේ දේශපාලන කාර්යසංසිද්ධිය මොකක්ද? ඊට පස්සේ මානවම්ම රජ පෙළපතේ වැදගත් වෙන පළවෙන සේන, දෙවන සේන ආදී පාලකයන් පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, අද දවසේ ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච හැමෝටම ගොඩක් ස්තුතියි. අපිට ලැබිලා තියෙන කාල වේලාව හවර වෙන නිසා අපි ක්ලාස් එක මෙතන නවත්තමු. ඊළඟ සතිය හම්බෙමු. හැමදෙනාටම සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන්.